NetFM Unlimited. സജീവിത സജീവിത. සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය හිතවතුනි. මගේ ජීවිතයේ මට උදාවුණු ලස්සනම හැන්දෑවක් ඔබත් එක්ක සමරන්නයි සූදානම් වෙන්නේ. නෑ, රතු අයින්න එපා. හෘදයාංගම සිනහවක් තියාගෙන ළඟ ඉන්න. මෙලොව ඇති සුන්දරතම ආධ්‍යාත්මයක් තමයි අවදි කරන්නට හදන්නේ. ඇය සමහර විට තව ටිකකින් කියයි, ඇයි නංගේ හැම කිව්වේ එපා කියලා කියයි. හැබැයි ඒ තමයි ඇත්ත. ඇය රුචිරා සුරංගිදි අල්විස්. එහෙම කිව්වම තව ටිකක් ඔබ කල්පනා කරනවා, මේ දන්න සුරංගිමද කියලා. ඔහු මේ ඒ සුරංගි තමයි. සුරංගීට දුක හිතුණා. දියණියක් වෙනුවෙන් පියෙකු ලියු ලස්සනම ගීතයේ අයිතිකාර දියණිය මාබියස. කොයි තරම් වයසට ගියත් ඔබ හැමදාම පුංචි. හේතුව මුළු රටටම ඔබ ප්‍රේම්ගේ දියණිය. කොයි තරම් අලුත් වුණත් ඔබ පරණයි. මොකද ඔබේ පියා අතීතය විසින් වර්තමානය වෙනුවෙන් නිර්මාණය කළ අයකු නිසා. ආයිබෝවන් ආදරණීය සුරංගයක්. ආයිබෝවන් තරංග. ප්‍රේම කීර්තිද අල්විස්ගේ දුව නොවි අපි වගේ සාමාන්‍ය නිවේදිකාවක් වෙලා හිටියනම් අද මම කියනවා වගේ ඔබ ප්‍රේම කීර්තිද අල්විස් ගැන මොනවා කියාවිද? ටිකක් කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් තරංග එකපාරට ඇහුවේ. ඇතර මං එහෙම දෙයක් ගැන ඇත්තටම ඔබ ඔය ප්‍රශ්න අහනකම් මට එහෙම දෙයක් හිතිලා තිබුණේ නෑ තරංග. ඇත්තට මමත් ඔහු සාමාන්‍ය කෙනෙක්, සාමාන්‍ය රසිකයෙක් විදිහට මමත් ඔහු හඳුනා ගනීවි. ඔහුගේ ගීතත් එක්ක මාත් ඔබ බැඳෙනවා හා සමානව මං හිතන්නේ බැඳේවි තරංග. ඔහුගේ නිවේදන කටයුතුත් එක්කත් මං හිතනවා මං ඒ විදිහටම බැඳේවි. ඒ හැර මං හිතන්නේ නැහැ මේ තරංග මට විශේෂ දෙයක් කියන්න හිතෙන්නේ නැහැ තරංගය ගැන. එතකට ඔබේ ආදරණීය අම්මා දයාදල්විස් මහත්මිය ගැනත් එවැනි දේවල් ටිකක්මද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ මම රාමුවෙන් එළියට ගිහින් හිතුව. එහෙමනම් මම ඇත්තටම ඇය කොහොම හඳුනාගන්නේද කියන්න දන්නේ නැහැ තරංගනේ. එහෙම මේ මාධ්‍ය ශාස්ත්‍රයේ මම එතකොට සමහර විට මම මාධ්‍ය ශාස්ත්‍රය ගැන දන්නේ නැති තැනක ඉඳීද ඒහා බැඳෙන්නේ නැති තැනක ජීවත් වේවිද කියලා මට කියන්න අමාරුයි තරංග. හැමුණත් නේද ඔබ හරිම සුවිශේෂී දියණියක්. ඔබ කොයි තරම් වාසනාවන්තද කියලා හිතෙනවා දෙයියනේ. ඒ උපත ගැන හිතද්දි, ඒ මොහොත සමරද්දි මෙවැනි සුන්දර කලාකාමී මම කැමති එකට සුපිරි උපතක් කියන්න. ඒ උපත ගැන ඔබට හිතෙන්නේ මොකද්ද? දැන් අපි හැමෝම එළියට ගිහින් මේ ප්‍රේම කීති දල්විස් මහත්මයා ගැන, දයා දල්විස් මහත්මිය ගැන හිතන්නේ. අපිට ඔවුන් වීරයෝ. ඒ වීරයන් දෙපළට දාව මෙලොව එළිය බැලුව සුපිරි දියණිය කියන්නම තමයි මට හිතෙන්නේ. ඔබට මොකද හිතෙන්නේ එක ගැන? ඇත්තටම තරංගා, මගේ ජීවිතේ මම බැලුවොත් මෙහෙම හිතුවොත් මට මනුෂ්‍ය දියණියක් විදිහට උපත්ති ලබන්න මගේ පෙර පින කුසලය අකුසලයේ මේ හැමදේම සමබර වෙලා මට හොඳ පියෙක්, හොඳ මවකගේ දියණියක් විදිහට උපත්ති ලබන්නට වරම් වාසනාව හිමි වෙනවා. ඉතින් ඒ වරම් වාසනාවත් මං හිතනවා හොඳ මාපිය දෙපළකගේ ආදරය ඇතිව ලබන්නට, තෝරා බේරා ගන්නට මට ඒ වාසනාව ලැබිලා මම මේ රටේ විශේෂ සුවිශේෂී දෙපළකගේ දියණියක් විදිහට උප්පත්තිය ලබන්න මම වාසනාව අරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් තරංගා, ඒ සුවිශේෂී කම ඔස්සේම මං හිතනවා මගේ මං එක අතකට වාසනාවත් එක අතකට අවාසනාවත් අරගෙන ආව කෙනෙක් කියලා. මොකද ඒ ආදරය, ඒ සෙනෙහස, ඒ රැකවරණය තාත්තගේ මට එක වහලක් යට ලබා ගන්නට වාසනාව තිබ්බේ නැහැ තරංග. ඉතින් මං හිතනවා මං ඒ මගේ වාසනාව ගැන කතා කරනකොට හැමතිස්සෙම මට ඒ අර වාසනාවත් එක්කම මගේ ජීවිතයේ අවාසනාවන්ත පැත්ත මතකයට එනවා තරංග. ඒක තමයි මම මගේ ජීවිතේ මන් දකින ලොකුම අවාසනාවන්ත කොටස. අතීතේ කියන්නේ බලාපොරොත්තු ගොඩක්. ජීවිතේ අපි බලාපොරොත්තු වෙන හැමදේම අපිට ලැබුණා නම් ජීවිතය කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා අපිට තේරුම් ගන්නවත් බැරි වේවි.
ඒගොල්ලන්ට නම් මොනවයින් අඩුවක්ද කියලා සමහර අය දිහා බලලා අපි හිතුවත් ඒ අයටත් අපි නොදන්නා මොනෝ හෝ අඩුපාඩුවක් ඇති. මෙහෙම කිව්වේ සුරංගි දිල්විස් දුවකගේ කඳුළු කෘතියේදී. මට හිතෙනවා මම දැන් ඔබෙන් ඇහුවේ එහෙම ප්‍රශ්නයක් කියලා. ඒ නිසා ඒ ප්‍රශ්නෙට ඔබ හරි ලස්සන උත්තරයක් දුන්නා. ඔබේ ආදරණීය හිතරිදුනත්. දැන් මේ වැඩසටහනට ඔබව කැඳවා ගැනීම ලොකු ක්‍රියාන්විතයක් වෙලා තිබුණේ මට. මම හැබැයි උත්සාහය අතහැරියේ නැහැ. මොකද මං ඉතාම කුඩා අවදියේදී ඇසු ඔබේ ආදරණීය තාත්තගේ වදන්නේ රුව ඒට බැඳී තිබුණු හිතත් එක්ක ඔබටත් ඒ ආදරෙම දුන්නා. මේ රටේ අනිත් අය වගේම ඔබ හිනාවෙද්දී හිතෙන්නේ නැහැ ප්‍රේමකීති දල්විස් මහත්තයා ජීවතුන් අතර නැහැ කියලා. ඒ හිනාව ඒ විදිහටම සුරංගිගේ මූණෙන් තියලා ඔහු. ඒ නිසා ඇත්තටම දැන් සුරංගි කොහෙවත් දකින්නවත් අහන්නවත් නැහැ. හැබැයි ඔබ එවකට ඉතාම ජනප්‍රිය නිවේදිකාවක් වහිටියා. ඇයිද මේ මාධ්‍යෙන් ඈත් වෙලා ඉන්නේ? තරංග මගේ ජීවිතේ ඉලක්කයක් තිබුණේ නැහැ කවදාවත් නිවේදිකාවක් වෙන්න ඕනි කියන ඉලක්කයක් මගේ ජීවිතේ තිබුණේ නැහැ තරංග. ඉතින් මාධ්‍යයට පිවිසීමත් මගේ ජීවිතයේ අහම්බයක්. ඒ කියන්නේ නිවේදිකාවක් වෙන්ද මාධ්‍යයට එන්න ඕනි කියලා මගේ බලාපොරොත්තුවක් තිබ්බේ නැති වුණාට මම හිතන මගේ මව තමයි ඒකට ගොඩක් වෙලාවට අඩිතාලම දැම්මේ. මාව ඇදගෙන ගියේ, මාව තල්ලු කරගෙන ගියේ මාධ්‍යයට එනවට ඇයගේ සිහිනයක් තිබ්බ නිසා වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා තරංග. ඉතින් මගේ ඉලක්කයක් තිබ්බේ නැති නිසා තරංග මම ඇත්තටම මගේ හීනයක් තිබුණේ තරංග ජීවිතේ කවදා දවසක හොඳ ගෘහණියක් හොඳ මවක් හොඳ බිරිඳක් විදිහට ජීවිතය ගෙවෙනවා කියන එකයි. ඉතින් ඒ නිසාම අර අහම්බෙන් මාධ්‍යයට ආව මම අර අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න එහෙම මාධ්‍යයේ රැඳිලා හිටියට මං මගේ ඉලක්කය මගේ අදහස මගේ ආසාව තිබුණේ අතන. ඒ කියන්නේ හොඳ මවක් හොඳ බිරිඳක් හොඳ ගෘහණියක් විදිහට මගේ ජීවිතය ගෙවෙනවා කියන එක. ඉතින් මං අම්ම නිසා මාධ්‍යයට ඇවිල්ලා අවුරුදු දෙකක් වගේ චූටි කාලයක් මාධ්‍ය එක්ක ගනුදෙනු කරලා මං මගේ හීනේ වෙනුවෙන් ඊළඟ අඩිතාලම තියලා මම බොහොම නිහඬව මගේ ජීවිතේ ගෙනියන්න තීරණය කරා තරංග. ඒකයි මං ඇත්තටම මාධ්‍යත් එක්ක මාධ්‍ය තුල මං හිතනවා මං හරි කම්මැලියෙක් කියලා තරංග. මට හිතෙන්නේ ඒකයි මම හරි කම්මැලි මේ දේවල් වලට සහභාගී වෙන්න. මාධ්‍ය තුල ලේඛිකාවක් වුණත් මං හරි කම්මැලි ලියන කියන කටයුතු වලට. ඉතින් මං හිතන්නේ ඒකයි මට අර කළ හැකි දේවල් අපමණව තිබුණත් මම ඒ දේවල් අවස්ථාව තිබලත් මං ඒ අවස්ථාවන් ප්‍රයෝජනෙට ගත්තේ නැති කෙනෙක් කියලා මම මාව දකිනවා. ඕ ඒක ගැන පසුතැවීමක් නැද්ද? එහෙම තරංග පසුතැවීමකුත් වෙලාවකට හිතෙන පශ්චාත්තාපයක්. ඇත්තටම කරන්න පුළුවන් දේවල් කරන්න අවස්ථාවල් තිබිලා මම ඒවැ නියලෙන්නේ නැතිකොට සමහර වෙලාවට මට ඒක දැනෙනවා. ඇත්තටම තරංග කියනවා නම් දැන් සමහර වෙලාවට පොත් සමාගම් වලින් කතා කරලා මොනවා හරි ලියලා අපිට ගෙනල්ලා දෙන්න කියලා ඉල්ලීම් කරන වෙලාවල් තියෙනවා. ගීතයක් ලියලා දෙන්න කියලා ඉල්ලන අවස්ථාවල් තියෙනවා සමහරව ඇවිල්ලා මගෙන්. ඉතින් ඒ වගේ අවස්ථා නැති කොපමණ පිරිසක් ඉන්නවද කියලා මම කල්පනා කරන තරංග ජීවිතේ අපසට බලනකොට. ඉතින් ඒ එහෙම හිතිලා එහෙම අවස්ථා තිබිලා ඒවට යෙදෙන්නේ නැති මං ගැන මට පොඩි දුකකුත් ඇති වෙන වෙලාවල් තියෙනවා. නැත්තෙමත් නැහැ. නමුත් ආපහු මං හිතනවා මම මගේ හීනේ තුළ මගේ සීමාව මගේ රාමුව තුළ මම සාර්ථකයි කියලා. ඔබට තියෙන ඒ ගැන පොඩි දුකක් නම් අපිට තියෙනවා ඒ ගැන ලොකු දුකක්. ඔබ මේ ලියන කියන දේවල් කොච්චර ලස්සනද මම අද වැඩසටහන පුරා මගේ ආදරණීය අසන්නන්ට ඉඩ ලැබෙන හැටියට මේ දුවකගේ කඳුළු රුචිරා සුරංගිදි අල්විස් රසිකාවලියෝ කියවනවා. අම්මේ අහසේ තරු කොච්චරක් තියනවද? ගෙයි එලිපත්ත උඩ ඉඳගෙන පුංචි දවස්වල මං අම්මගෙන් අහන හැටි මට මතක් වුණා. අහසේ තරු කොච්චර තියනවද කියලා ගණින්න බෑදු? අම්මා එතකොට ඔන්නෝම කියනවා, ඇයි බැරි අම්මේ, එහෙනම් දු ගණන් කරලම බලන්නකෝ. අම්මා එහෙම කියන්නේ අමනාපයක් මූණෙමවා ගනිමින්.
ජීවිත ගමනේදී අපිට මූණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්නවල ප්‍රමාණයත් හරියට මේ වගේ කියලා මට වෙලාවකට හිතෙනවා. සමහරු ඒ ප්‍රශ්නවලට මූණ දීලා ඒව කොහොම හරි ජය ගන්නවා. සමහරු ඒ ප්‍රශ්නවලට යට වෙලා ජීවිතය ගෙවා දමනවා. ඇත්තටම මට ඕනේ ඔබට ඒ ප්‍රශ්නවලට යට වෙලා ජීවිතය ගෙවා නොදමන කෙනෙක් වෙනවා බලන්න. ඒ නිසයි ඇය වැනි අය මැදිරියට කැඳවලා මේ වගේ කතා බහ කරන්නේ. ඔවුන්ගේ සුන්දර ආධ්‍යාත්මයේ මනුස්සකම්, ආදරය, දරා ගැනීම, ඉවසිලිවන්තකම් හොරකම් කරලා ඔබට කියන්න. එතනිනුත් මහා සුවිශිෂී කෙනෙක් හැටියට ඔබ මම අදහන ප්‍රේමකීතිද අල්විස්ගේ දියණියයි අද ඔබ වෙනුවෙන් කැඳවුවේ. ඇත්තටම ඔබ මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ තවත් එක්තරා පෙරලිකාර කණ්ඩායමක හිටිය කෙනෙක්. ඔබේ අම්මා තාත්තා එවැනි යුගයක් පසු කරලා එවැනි යුගයක් හදලා දුන්නු දෙන්නේ. ඊළඟ යුගයේ අඩිතාලම තිබුවේ ඔබ ඇතුළු පිරිස. අපිට පුළුවන් නම් ඒ අතීතය මතක් කරන්න එහිදී යම් කිසි පුහුණු වීමක් කළාද, නැත්නම් එදා ජාතික ගුවන් විදුලියට වඩා වෙනස් විදිහකට කතා කරන්න ඕනේ කියලා කල්පනා කළාද, ඒ මතකය කොයි වගේද? ඇත්තටම ජාතික ගුවන් විදුලිය ඒ වෙනකොට තරංග ටිකක් මිනිසුන්ගෙන් ඈත් වෙලා තිබ්බ යුගයක්. ඒ කියන්නේ රේඩියෝව කියන දේ රූපවාහිනී ආගමනයත් එක්කම පොඩි ඈත්වීමක් මිනිස්සු තුළ සිද්ධ වුණා. පැත්තකට විස වෙලා තිබිච්ච යුගයක තමයි අපේ ගුවන් විදුලි නාලිකාව ආරම්භ වෙන්නේ. ඉතින් ඒකටත් ඇත්තටම සහභාගී වෙන්නේ තරංග මේ ගුවන් විදුලියේ ජාතික ගුවන් විදුලි හිටපු පිරිසකගේ දෙවැනි පරම්පරාව කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ තුළම අපිට දැන් අර ගුවන් විදුලි ඈත්වීම තුළ කිව්වේ අලුත් දෙයක්. අර මේ මිනිසුන්ට මේ ගුවන් විදුලිය නැවත මේ සාලයට කැඳවාගෙන එන යුගයක් නිර්මාණය කරන්න යමක් කරන්න කියලා තමයි අපිට මේ මාධ්‍ය ආයතනයේ ලැබුණ පණිවිඩය අපිට තිබුණේ, ඒ තුළ තිබුණේ ඒ පණිවිඩය. ඉතින් ඒ නිසා අලුත් දෙයක් අපිට කරන්න තිබුණේ නැහැ තරංග. ඇත්තටම ඒ කියන්නේ ඒ ගීත අපි ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය නොවෙච්ච ගීත අරගෙන ප්‍රචාරය කරනකොටම, පරීක්ෂණ විකාශය අපි ආරම්භ කරනකොටම අපිට පුදුමාකාර ප්‍රතිචාර ලැබුණා. ඉතින් අපි අර ටිකක් සමීපව අසන්නන්ට බොහොම සමීපව කතා කරන භාෂා විලාශයක් අපි අනුගමනය කරපු නිසා මම හිතන්නේ අපි බොහොම සමීප වුණා අපේ මේ ශ්‍රාවක ජනතාව අතරට. ඉතින් විශේෂ පුහුණුවක් කියන දෙයක් නම් ඇත්තටම තරංග අපිට ලැබුණේ නැහැ. අපි අර සහජ හැකියාව, ඒ තුළ ලැබිච්ච අපිට නිදහස, ඒ දේවල් සියල්ලම උපයෝගී කරගෙන ඒ නාලිකාවේ මම හිතන්නේ ඒ යුගයේ මම හිතන්නේ ඉතාමත්ම ජනප්‍රියත්වයේ ඉහළටම ගිය කාලයක් බවට පත් වුණා. නිදහස කියන වචනයත් ඇහුණා. ඔව්, ඇත්තට මේ මාධ්‍ය ඇතුලේ කෙනෙක්ට ලැබෙන නිදහස ඇතුලේ හුඟක් දේවල් බිහි වෙනවා. අනන්ත නිර්මාණශීලී දේවල් එළියට එනවා. එතකොට මේ තරම් ආදරෙන් ඒ දේවල් පටන් අරගන්න, ඒ සියල්ලට උර දීලා ඒව දාලා යන්න ඔබේ කැමැත්තෙන්නේ, ඔබ යන්න ඒව දාලා යන්න ලෝභකමක් හිතුන්නේ නැද්ද? නෑ තරංග, මං ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ ජීවිතේ බලාපොරොත්තු තිබුණේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යනවත්, ඒට අදාළ රැකියාවකින් ඉදිරියට යාමක්වත් එහෙම මගේ බලාපොරොත්තු ඉලක්ක තිබුණේ නැහැ තරංග. ඉතින් ඒ නිසා මං හිතනවා මට මගේ ඉලක්කය හරියන තැන මම සියල්ල අතාරිනවා කියන තැන තමයි හිටියේ. ඉතින් ඒ නිසා මට හරි පහසු වුණා මගේ රැකියාව අතාරිනවට කැමති සැමියෙක් හම්බුණා. ඉතින් මං හිතුවා මට ආය දෙපාරක් හිතන එක තේරුමක් නැහැ, මම සුදුසු වෙලාවට ඒ තීරණය ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම මගේ ජීවිතේ තරංග ඇත්තටම කියනා නම් මගේ ජීවිතේ මට නොලැබිච්ච පැතිකඩ තමයි මං හොයාගෙන ඒ ගමන ගියේ. මම හැමතිස්සෙම දැක්කා මගේ දෙමාපියන්ගේ වෙන්වීම තුළ මට දැනිච්ච ඒ පාළුව, තනිකම, හුදකලාව
මම පොඩි කාලේ ඉඳලම හිතුවා මගේ දරුවන්ට මම ඒ දේ කවදාවත් කරන්නේ නැහැ. මේ මම ඒ මගේ ජීවිතේ මම විඳ දරා ගැනීම විඳ වේදනා ඒ සියල්ල මම හැමතිස්සෙම හිතුවේ කවදා හරි දවසක මගේ දරුවන්ට මං එහෙම කරන්නේ නැහැ කියන බලාපොරොත්තුක් මගේ හිතේ තිබුණේ තරංගා. ඒ නිසාම තමයි මම මේ සියල්ලම අතහැරලා මගේ විවාහය වෙනුවෙන් මම මේ සියල්ල අතහරිනවා කියන තැන හැමදාමත් හිටියේ. මං අහසට නෙත් යොමු කෙරුවා. ඒ අහස පිරිවරාගෙන හිනහන තරු කැට ගනින්න හිතාගෙන නම් නෙවෙයි, මගේ දෙනෙත්තගේ දිලිසෙන කඳුළු කැට හංගා ගන්න. මං අඳුර දිහා ඔරවගෙන බලාගෙන හිටියා ඒ මගේ හිතට දැනුණු තරහ නිවා ගන්න. ගේ මැද සාලේ වූ විදුලි පහනෙන් එන ආලෝකය අම්මගේ මූණට වැටිලා ඒ එළියෙන් අම්මගේ මූණට අමුතු ලස්සනක් එකතු වෙලා. එලිපත්ත වාඩි වුණු මං ඇයට නොපෙනෙන්න ඒ මූණ දිහා බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. හුඟක් වෙලාවට අම්මා වැඩ ඇරිලා එනකල් මම එලිපත්ත උඩට වෙලා ලොකු අම්මත් එක්ක මග බලාගෙන ඉන්නේ තාත්තා ගෙනදෙන කතන්දර පොත්වල තියෙන කතන්දර අහගන්න. අම්මා එන්න කලින් ඒ පොත්වල තියෙන සේරම පින්තූර එකිනෙක පෙරලලා ඒ දිහා බලාගෙන මං මටම වෙන්වෙච්ච ලෝකෙක ජීවත් වුණා. අම්මේ මට මේ කතන්දරේ කියලා දෙන්න. අම්මා ළඟින් බිම වාඩි වෙන ගමන් මං කියනවා, කතන්දර අහලා දූ අඬනවා නම් ඔන්න මං ආයෙ කතන්දර කියලා දෙන්නේ නැහැ. අම්මා හැම කියනවා. ඒ නිසා සුරංගි දියණියගේ ඇස්වල කඳුළු නම් තියෙන්න හොඳ නැහැ මේ පැයකමාරේ. ආදරණීය හිතවතුනි, මං ඒ කිව්වේ දුවකගේ කඳුළු කෘතියේ එන තවත් උපුටා ගැනීමක්. මම විරාමයකට යන්න සැරසෙනවා. ඒ අතරේ මං දන්නවා ඇයට කිසිම වෙළඳ අරමුණක් නැති බව. නමුත් මම කියන්නේ නම් මේ පොත දරුවෝ නෙවෙයි හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කියවන්න ඕනි කියලා. එතකොට එක දවසක් එක මොහොතක් ඔබේ දුව පුතා ඉස්සරහා ඔබ රණ්ඩු කරගන්න එකක් නැහැ. අපි විරාමයකට ගිහින් එන්නම්. Net FM Unlimited Sajivita Sajivita Subaratriyak veva හැන්දෑවෙ මුණ ගැහිලා හැන්දෑව රාත්‍රිය වෙනතුරුම මග බලාගෙන මගේ දිහා බලාගෙන ඔබ ඉන්නකොට අද ඔබ මාව මග ඇරලා ඇය දිහා බලන බව මම දන්නවා. එතකොට කියන්න එපා ගුවන් විදුලියෙන් අපිව පේනවද නැද්ද කියලා මගෙන් අහන්න එපා. ඔව්, ඔබ චිත්තරූප මවමින් ඉන්නේ ඇය දිහා බලාගෙන. මම ආයෙත් කියන්නම් ප්‍රේම කීති දල්විස් මහත්තයාගේ හිනාව මතක් කරගන්න. ඒ හිනාවමයි සුරංගි දල්විස්ට තියෙන්නේ. පුංචි කාලේ තාත්තා එක්ක ජාතික ගුවන් විදුලියට ගියාද? අතේ එල්ලිලා හැම මතකයක් තියෙනවද? තරංගා, ඒක මම මෙහෙම විස්තර කරොත් ඇත්තටම මගේ මවගේත් පියාගේත් විවාහය දෙදරා යාම තුළ මට සිද්ධ වුණා මගේ අම්මත් එක්ක ජීවිතේ ගත කරන්න. අම්මට සිද්ධ වුණා මහ පොළොව වගේ මගේ බර දරාගෙන ජීවිතේ ගෙවන්න. තාත්තා හැමදාමත් මට දැනෙන්නේ තරංග අහස වගේ ඈතක රැඳුණ කෙනෙක් කියලා. ඉතින් ඒ නිසාම තරංගා මට මේ මගේ ජීවිතේ තාත්තත් එක්ක ගත කරන්න ලැබුණු කාලය බොහොමත්ම අල්පයි. ඒ කියන්නේ ආගන්තුක මතකයක් මට තාත්තා ගැන දැනෙන්නේ. ඉතින් මම තාත්තගේ අතේ ඉල්ල නෙමෙයි ගුවන් විදුලියට යන්නේ. තරංග ගොඩක් වෙලාවට මම අම්මගේ අතේ ඉල්ල තමයි ගුවන් විදුලියට යන්නේ. මට එහෙම මතකයක් තමයි මගේ මතකයේ අවදි කරහම තියෙන්නේ. මොකද අම්මගේ අතේ ඉල්ලලා මම අම්මා කිව්වහම අද මේ ඔෆිස් එකට යන ලෑස්ති වෙන්න කිව්වහම මගේ මට පුදුමාකාර මේ ආඩම්බරයක් දැනෙනවා. තරංගයි කාලේ ඉඳලම මේ ඒ කියන්නේ ඒ ගාම්භීර ඒ ගොඩනැගිල්ල තියෙන ගාම්භීරත්වය කොළුණු අතරින් ඇවිදගෙන යනකොට හමු වෙන ඒ චරිත මාධ්‍යයේ දැවැන්ත චරිත මෙහා මෙහා යනවා. ඉතින් ඒ අය එක්ක යන දකින්නකොට ඒ අයකට අර මගේ අම්මගේ තාත්තට තිබුණු ගෞරවය ආදරය අය මටත් දෙනවා. ඉතින් ඒ ලැබෙන සැලකිලි ආදර ලබන මං හරි කැමති මේ ගුවන් විදුලියට යන්න. තරංග පුංචි කාලේ ඉතින් ඇත්තටම මේ මැදිරි මේ බර දොරවල් ඒවා හරිම හුරුපුරුදු තැන් නිකන් අපිට ගෙදර වගේ හුරුපුරුදු වෙච්ච වෙලාවල් තිබුණා තරංග. ඉතින් එහෙම තමයි මං ගුවන් විදුලියට පය තියන්නේ. ඉතින් ඒ අතර අම්මා ළමා ශිල්පී පරීක්ෂණයට මාව ඉදිරිපත් කරනවා අවස්ථා දෙකකදී.
ඉතින් ඕකෙන් සමත් වෙලා වැඩසටහන් වලටත් මම සහභාගි වෙනවා. හැබැයි මේ හැම දෙයක්ම තරංගමන් කරන්නේ මේ අම්මගේ උනන්දුව සහ අම්මගේ බලකිරීමට. මම කොහොමත් තරංග චුට්ටක් මේ හැංගෙන චරිතයක් හැමතිස්සෙම. මගේ එක පොඩි කාලේ ඉඳලා තිබුණා හැමතිස්සෙම අර ඉබ්බා කටස්සට රිංග ගන්නවා වගේ මම කටුවස්සට රිංගගෙන ඇතුළාන්තයේ එක තමයි මගේ ගනුදෙනුව තිබුණේ. ඉතින් ඒ නිසාම වෙන්න ඇති මම හිතනවා අර වැඩසටහන් වලට ඉදිරිපත් වෙන්න. එහෙම හරි මගේ අංකවේ මොළදේත් මගේ මාධ්‍යයට ඒ මේ කැමැත්තක් තිබුණේ නෑ තරංග. ඒකට හේතුවත් මම චුට්ටක් මතක් කියන්නේ මට ඒකට දැන් හිතනවා මට එහෙම හේතු වෙන්න ඇත්තෙත් මේ මගේ මවගේත් පියාගේත් තිබුණ ඒ ඈත්වීම සහ ඒ දැක්ක කාර්ය බහුලත්වය මට හේතු වුණා කියලා මං හිතනවා. මං ඒවා තුල මං හිතුව හැමතිස්සෙම මගේ ජීවිතෙත් මේ ආකාරයෙන්ම ගතුනොත් මටත් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. එහෙම අභ්‍යන්තරයේ මාත් එක්ක එහෙම ගනුදෙනුවක් තිබ්බා තරංගක් මගේ හිත එක්ක මම. ඒ නිසා වෙන්නේ නැති ඇතර මම මේ පුංචි කාලේ ඉඳලම ටිකක් හොරයි මේ දැන් අම්මා කිව්වත් සින්දුවක් කියන්න තාත්තා කිව්වත් යමක් ඉදිරිපත් එහෙම මගේ අර පුංචි එකක් හොර ගතියක් තිබ්බ තරංග ඒ කාලේ ඉඳලම මාධ්‍යයකට එන්න. ඉතින් ගුවන්විදුලියට මම ගියේ ඇත්තටම අම්මගේ අතේ ඉල්ල තරංග. එතකොට දැනුත් ඔබ හරිම හුරු බුහුටීනේ ඔබට ඇත්තටම මේ පුතාලා දෙන්නෙක් ඉන්න මවක් කියලා කියන්න හිතෙන්නේ නැති තරම්. එතකොට ඔබ ඒ පුංචි සන්දේ කොච්චර හුරු බුහුටි වෙන්න ඇද්ද? දැන් එතකොට ඒ දරුවව හුරතල් කරන්න විශේෂයෙන් ඒ ප්‍රේමකීති දල්විස්ගේ හෝ දල්විස්ගේ දරුවාද කියන එකවත් හේතුවක් වෙන්න නැතුව ඇති. නමුත් ඒ හින්දා ඔබට බර ආදරයක් හැමෝගේම හැම වෙන්නත් ඇති. ඒ හුරතල් කරපු අය කවුද ඔබ? ඇත්තරම ගුවන්විදුලියේ දැවන්ත චරිත තරංග මේ චන්ද්‍රා වයමන් මහත්මිය, සුමනා නෙල්ලම්පිටිය, සුමනා ජයතිලක මහත්මිය, KDK ධර්මවර්ධන මහත්මයා, එතකොට දයානන්ද ගුණවර්ධන මහත්මයා, අශෝක තිලකරත්න මහත්මයා, ඉතින් ඒ වගේ පිරිසක්ම ඇග්නස් සිරිසේන මහත්මිය, ඒ වගේ පිරිසක් මට මතක් වෙන තරංග. ඒ අයගේ ආදරේ හුරතලය, ඒ අයගේ ඇසුර තමයි අපිට පුංචි කාලේ ඉඳලා ලැබුණේ තරංග. අපිට අපේ ජීවිතවලට උකහා ගන්න බොහෝ දේවල් ඒ අයගේ චරිත තුළ තිබුණ තරංග. කියන්නේ අපි පසු කාලිනව ජීවිතේ දැන් ඒ කාලේ අපිට ඒවා ඒ ලොකු වරසාර දේවල් විදිහට තේරුණේ නැති වුණාට පස්සේ හැරිලා බලනකොට ඒ අයගේ ඒ හැසිරීම රට සමහරවට මාධ්‍ය ජීවිතයේ ඔය අවුරුදු දෙකක කාලය තුළදී වුණත් ගනුදෙනු කරන්න අපිට ඒ අයගේ ඒ චරිතවල තිබුණු ගාම්භීරත්වය, ඒ හැසිරෙන කොහොමද, ඒ පිළිබඳව අපිට යම් අවබෝධයක් ලබා ගන්න ඉවහල් වුණා කියලා මම විශ්වාස කරනවා තරංග. කුඩා දියණිය ගුවන්විදුලියට ගිය අද ජීවිතයේ බොහෝ දුර ඇවිල්ලා අපි මෙතන ඉඳගෙන අතීත ආවර්ජනයක යෙදෙන මොහොත තාත්තා හුරතලයට කිව්වේ කොහොමද ඔබට? එක නමක් තිබුණේ නෑ තරංග. ඇත්තටම කියනවා නම් එක නමකින් මට කතා කරේ නෑ. තාත්තට ඒ වෙලාවට කටට එන නමක් සමහරවිට භාවිතා කරනවා සිරිබිරිස් කියලා හිටපු ගමන් කියනවා. හිටපු ගමන් චූටි කියලා කතා කරනවා, හිටපු ගමන් දූ කියලා කතා කරනවා. එහෙම මේ විශේෂ නමක් තිබුණේ නැහැ තරංග. කටට ඒ වෙලාවට එන නම මොකද්ද, ඒ වෙලාවට ඒ නම කියලා කතා කරනවා. ඔබ එක්ක තාත්තා කතා කළේ මොන වගේ දේවල්ද? එහෙම මෙහෙමයි තරංග. මෙහෙම දැන් ඇත්තටම අපි හමු වෙන්නේ හරිම සීමිත කාල සීමාවකනේ තරංග. හරියට මං හැමතිස්සෙම කියන එකයි තාත්තා ගැන මට තියෙන්නේ මේ ආගන්තුක මතකයක් කියන දේ. ඉතින් ඒ සීමිත කාල සීමාවත් තරංග මෙහෙමයි. දැන් එහෙම නියමිත කාල පරාසයක් නැහැ හම්බ වෙන්න අපි දෙන්නට. ඒක සතියක් වෙන්න පුළුවන්, සති දෙකක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්. මොකද තාත්තට අවස්ථා කිහිපයකදීම රජරට සේවයට, රුහුණු සේවයට, මහනුවර සේවයට තාත්තට මාරු වීම ලැබෙනවා. ඉතින් ඉස්සර මේ වගේ ගමනාගමන පහසුකම්, දුරකථන පහසුකම් තිබ්බේ නැහැ තරංග. ඉතින් ඒ නිසා අපිට හම්බ වෙන්න තිබ්බ මේ අවස්ථා හරීම අඩු වුණා, අල්ප වුණා. ඉතින් ඒ නිසා එහෙම ඉඳලා හිටලා හම්බුනාම තරංග මේ ලොකු දේවල් කතා කරන්න අවස්ථාව ලැබුණා. හැබැයි තාත්තා හැමතිස්සෙම කිව්වේ මේ මනුස්සකම ගැන හරියට කතා කරා මාත් එක්ක. කියන්නේ හැමතිස්සෙම අසරණයන්ට පිහිට වෙන හැටි, සතා සිව්පාවට
පිහිට වෙන හැටි, ඒ අයට උදව් උපකාර කරන්නේ කොහොමද කියන පිළිබඳව, එහෙම නැත්නම් ගහකොළට ආදරය කරන එක පිළිබඳව. මම හිතනවා තරංග මේ දරුවන්ට අපි සමහර වෙලාවට මේ හැමතිස්සෙම කියනවා මේ ස්වභාව ධර්මට ආදරය කරන්න 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 කියලා. කිව්වට දරුව දන්නේ නැහැ කොහොමද ස්වභාව ධර්මට ආදරය කරන්නේ කියන එක. ඉතින් තාත්තා මට දැන් මං කල්පනා කරනවා තරංග ඒවා අපිට ප්‍රායෝගිකව කරන්නේ, ඒ ප්‍රායෝගිකව ඒවා ඒ දේවල් කරන්නේ කොහොමද කියන එක අපිට මේ ප්‍රායෝගිකව මම මේ දේ මෙහෙම කරනවා කියලා නෙවෙයි තරංග දැනෙන්න අපිට ඉගැන්නවා. ඒ කියන්නේ දැන් අපි ගහක මලක් කඩනකොට තාත්තා හැමදෙස්සම කියනවා පුතේ මේ ඌක අපරාදේ, ඔය ගහේ තියෙන කන්නේ ඔය මල ලස්සන, දැන් ඔයක හඩලා බිම දානවා. දෙම දැම්මම චුට්ටප්පර ගානකින් උඟ දැන් පර වෙලා යනවා. එතකොට ගහට දුක හිතෙනව නේද පුතේ? අන්න එහෙම දේවල් තරංග. ඉතින් අපි මම දැන් ආපස්සට හිතනකොට මේ සබා දහමට ආදරය කරන හැටි. දැන් අදට උනත් තරංග මම සමහර වෙලාවට මලක් කඩන්න ගියාම මේ මට ඔය කියමන මතක් වෙනවා. ඇත්තටම මල ලස්සන ගහේ තියෙනකොටනේ තරංග ඒක නෙලාගත්තට පස්සේ ඒකේ යගේ වටිනාකම මේ මලට, ඇත්තටම මලටත් දුක හිතෙනවා ඇති මට හිතෙනවා, එහෙම ගහටත් දුක හිතෙනවා ඇති. ඒ වගේ දේවල් අර සියුම් සබා දහමට ආදරය කරන එක පිළිබඳව මං හිතන්නේ තාත්තා හරිය ලස්සන්ට අපිට කියලා දුන්නා, මට කියලා දුන්නා. ඉතින් මං හිතනවා මං ඇත්තටම ගහකොළට ආදරය කරනවා නම් අද කෙනෙක් විදිහට සහ සතා සිව්පාවට මනුස්සකමට ගරු කරන කෙනෙක් වුණා නම් මං හිතනවා ඒ පිටිපස්සේ හිටියේ ඒ තාත්තගේ කියලා දුන්න පුංචි පුංචි දේවල් එකතු කරගෙන තමයි තරංග ඒ ජීවිතෙන් මගේ ජීවිතයට අවශෝෂණය කරගත්ත දේවල් කියලා මම විශ්වාස කරනවා තරංග. ඒ හැරෙට මේ විශේෂ මෙහෙමයි කියලා දේවල් කතා කරන්න අපිට අවස්ථාවක් තිබ්බේ නැහැ තරංග, වෙලාවක් තිබෙන අපිට බොහෝම සීමිත කාලයක් තිබුණේ හම් වෙලා කතා කරන්න තාත්තගේ කාර්ය බහුලත්වය තුළ කියලා මං හිතනවා. තාත්තා එනවා මාත් එක කතා කරනවා, ආපහු තාත්තට යන්න වෙනවා. ඉතින් මගේ ওই පොතේ තරංග මම ඇතුල් කරේ ඇත්තරම ඒ මට දැනුණ දුක. ඒක මට කාටවත් කියන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. මට මොකද අම්මට කියන්න බෑ තරංග මගේ හිතේ තියෙන දුක. ඇය මගේ සියලුම බර දරාගෙන ජීවිතයට මුහුණ දෙනවා. එතකොට මට කියන්න බෑ මගේ තුල තිබුණු තාත්තගේ අවශ්‍යතාවය පිළිබඳ මට ඇයට කියන්න විදිහක් තිබ්බේ නැහැ තරංග. ඉතින් ඒ නිසා මම ඒ පිළිබඳව අම්මට කිව්වේ නැහැ. තාත්තට මට කියන්න අවස්ථාවක් තිබුණේ නැහැ. තාත්තගේ රැකවරණය සෙනෙහස මට අවශ්‍යයි කියලා. ඉතින් මං ඒකයි හැමතිස්සෙම හිතන්නේ තරංග මගේ ජීවිතේ මම බොහෝම හුදකලා වීමක් තියෙන්නේ. මම හැමතිස්සෙම ඒ හුදකලාව තුළ මගේ වේදනාවන් විඳදරා ගැනීමක් සිද්ධ වුණේ. ඔය කියන කාලයේ ඔබට වයස කීයක් වගේ ඇතිද? ඒ කියන තරංග මෙහෙමනේ මට මගේ මතකය ආපස්සට ගත්තාම මගේ මතකයේ ආරම්භ වෙන කාලේ ඉඳලම අම්මගේ තාත්තගේ වෙන්වීම තිබුණා. මට අවුරුදු දෙකක් වගේ කාල සීමාවකදී තමයිලු අම්මයි තාත්තයි වෙන් වුණේ. ඒ කියන්නේ ඩික්කසාද නෙමෙයි වෙන්වීම, ඈත්වීම. ඉතින් ඒ නිසා මට මතක ඇති කාලේක ඉඳලම තරංග මේ ওই විදිහ ගනුදෙනුවක් තමයි තාත්තා එක්ක තිබුණේ. ඊළඟට අහන්න හිතන ප්‍රශ්නය ඇහුවොත් ඔබේ හිතරි දෙයිද? කමන්නේ තරංග වන ප්‍රශ්නයක් අහන්න මගේ හිත. අම්මයි තාත්තයි එක්ක එකට ගිය එකම ගමනක් පිළිබඳවවත් චාරිකාවක් පිළිබඳවවත් මතකයක් ඔබට නැද්ද? මතකයක් තියෙන තරංග මේ ඒ කියන්නේ තාත්තා රුහුණු සේවේ වැඩ කරන කාලේ කෙසියම් රාජකාරී කටයුත්තට මම ඔක ඒ පොතේ ඇතුළත් කරලා තියෙන තරංග. රාජකාරී කටයුත්තකට අම්මට සිද්ධ වෙනවා රුහුණු සේවයට යන්න. ඉතින් අපි තුන්දෙනා මේ ගමනට සහභාගී වෙනවා. ඒ රුහුණු සේවයේ ඉදිරිපිට තිබුණ ගෙදර තමයි තාත්තා, ඒ ගෙදර කාමරයක තමයි තාත්තා නවාතැන් අරගෙන හිටියේ. ඉතින් අපි රාත්‍රියේ එහි ගත කරනවා අම්මයි තාත්තයි. තාත්තා මාතර තියෙන පන්සල්වලට, ඒ විවිධ ස්ථානවලට,
පොල්හෙන නාන්න පොල්හෙන වෙදල තිරේ නාන්න ඒ වගේ අපි තුන්දෙන යනවා. ඉතින් මං ඇත්තටම තරංගා ඒ මතකය මට අවදි වෙනකොට මම කුදුම සුන්දරත්වයක් ඒ ගමන තුල මම වින්දා. මොකද මම හරීම ආස වුණා නැවත වතාවක් මගේ අම්මයි තාත්තා එකතු වෙයි කියලා මම හීනම ඇව්වා. මං ඇත්තටම අදත් හිතින් ඒ ගමන හිතින් ඒ දින කිහිපේ හරි ආසාවෙන් විඳිනවා තරංග. අදටත් මං හරි ආසාවෙන් මතක් වෙන මතකයක්. එච්චරයි මට මතකයට තියෙන්නේ තාත්තයි අම්මයි අපි දුන්දෙනා එකතු වෙලා ගත කරපු දින තියෙනවා නම්. ඒ කියන්නේ ගමනක් පිළිබඳව. නැත්තම් තාත්තා ගෙදර ආවම අම්මගේ තාත්තගේ අතර විරසකයක් තිබුණේ නැහැ තරංග කවදාවත්. බොහොම හොඳයි. හොඳට තාත්තා එක කතා බහ කරා. මගේ ප්‍රශ්න විසඳ ගන්න අම්මා තාත්තගෙන් උදව් උපකාර ගත්තා. ඉතින් එහෙම විරසකයක් දැක්කේ නැහැ. නමුත් අර එකට එකතු වෙලා එක වහලක් යට අම්මගේ තාත්තගේ රැකවරණය ලබන්න මගේ හිතේ තිබිච්ච ඒ හීන මම හිතනවා ඉතින් ඇත්තටම ඒක හීනයක්ම විතරයි. ඒ හීනය ගැන තමයි මම හැමදාමත් මම හිතනවා මගේ ජීවිතේ මම මිය යන තෙක්ම ඒ හීනේ මගේ එහෙම වුණා නම් එහෙම එකට හිටියා නම් මගේ ජීවිතේ මීට වැඩිය වෙනස් වෙන්න තිබුණා. අන්න එහෙම අරමුණක මම ජීවත් වෙනා. එහෙම පැතුමක මම ජීවත් වෙනවා තරංග. හැම කෙනෙකුම කිසියම් වූ කරදරයකින් පීඩා විඳින බව වටහා ගන්න මට ටික කාලයක් ගත වුණා. මට විතරක් නෙවෙයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. තව හුඟක් දරුවන් දෙමාපියන්ගේ යම් යම් ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. ඒ වේදනාව තේරුම් ගත්තයින් පසුව මගේ හිත ගැන මට ඇති වූයේ තරමක ලැජ්ජාවක්. අමිහිරි බොහෝ දේ මිහිරි සුන්දරයි කියලා හිතන්නට මං පුරුදුනේයින් පසුයි. පුංචි සුරංගීට දුක හිතුණා කියලා තාත්තා කියපු එක ඇත්ත. තාත්තා මෙහෙමත් කියලා තියනවා. එය දුවකගේ කඳුළු කෘතිය ඔබ මුල් කවරේ තියනවා. ඔබ යුවතියක් වන දින මම පස් ගොඩක් පමණි දුවේ එය පාගන්න කියලා. මේ තාත්තා කොයි කාලේ ලියපු එකක්? ඕකේ අවුරුද්ද නම් තරංග මම හිතන 1979 වසරේ තමයි තාත්තව සටහන දාලා තියෙන්නේ මට ගෙනල්ලා දුන්න කතන්දර පොතක. මෙහිමයි තරංග තාත්තමාව ඉඳහිට බලන්න එන වෙලාවකට පුංචි මොනා හරිම දෙයක් අරගෙන එනවා. ඒ කියන්නේ ඒ පිළිබඳ මගේ බලාපොරොත්තුවක් තියෙනවා මොන හරි දෙයක් අරගෙන එනකොට කියලා. ඉතින් ඒ එනකොට මොනවත්ම නැති වුණ තාතන මතින සල්ලි නැති වෙච්ච දවසකට වෙන්න ඇති පුංචි කඩල ගොට්ටක් හරි සාක්කුවේ දාගෙන ඇවිල්ලා ඕක මගේ අතට ගුලි කරනවා. ඉතින් එහෙම එක එක දේවල් තරංග අරගෙන එනවා. සමහරලාට මුදල් තියෙන වෙලාවකට වෙන්න ඇති හොඳ වටිනා කියන සෙල්ලම් බඩුවක් අරන් එනවා. එහෙම නැති වෙච්ච දවසට පොතක් කියන්නේ ඇත්තටම පොතක් කියන දේ නම් මම හිතනවා ඇත්තටත් කියන්නේ පොතක් කියන්නේ හොඳ මිතුරෙක්නේ. ඉතින් ඒ නිසා පොත්පත් මට අරන් දීලා තියෙනවා. ඉතින් ඒ පොතක තරංග ඇවිල්ලා යනකොට පුංචි සටහනක් දාලා අත්සන යොදලා තාත්තා ගිහිලා තියෙන මට මතකේ හරියටම නෑ ඔය වසරවල තරංග. නමුත් මම ඔය කාලේ වෙනකොට ඔය පොත්වල මේ අකුරු වලට වැඩි අර පින්තූර ගලපලා පින්තූරත් එක්ක තමයි මගේ චිත්‍රරූප මවා ගැනීම තිබුණේ. ඉතින් තාත්තා මේ පින්තූරට යටින් තමයි තරංග මොන හරි ඒ පින්තූරට අදාළ කරලා තමයි ඔය පුංචි සටහන දාලා අත්සන යොදලා යන්නේ. ඉතින් උතන මං හිතන්නේ තිබුණේ ළමෙක් පස් ගොඩක් මේ මේ හාරන මොකක් හරි පින්තූරයක් තමයි තරංග තිබුණේ. ඉතින් ඒකට අදාළ කරලා තාත්තා ඔය ලියලා ගිය කියමන තරංග ඔය පුංචි සටහන මම හිතන්නේ 1979 වසරේ තාත්තා 89 වසරේදී මිය යනවා. තාත්තාව ඝාතනයට ලක් වෙනවා. ඉතින් ඇත්තටම අවුරුදු 10ක් ඔහු කියන්නේ එතනින් එහා අවුරුදු 10කින් වෙන සිද්ධිය තාත්තා දුටුවාදෝ කියලා හැඟීමක් මට වෙලා කියන්නේ ඒකත් එක ගලපනකොට මට හිතෙනවා තරංග ඇත්තටම මම යුවතියක් වෙනකොට තාත්තා පස් ගොඩක් විතරයි. ඉතින් ඒ වගේ සංවේදී සටහන් මම හැමතිස්සෙම හිතන්නේ තරංග තාත්තට ගොඩක් වෙලාවට තාත්තා එහෙම අනාගතේ දැක්කාදෝ කියන තැන් තියෙනවා තරංග. ජීවිතේ සමහර ලාවට අර සංවේදී පුද්ගලයන්ට සිදුවෙන
යම් යම් දේවල් පිළිබඳ යම් යම් අවබෝධයන් සංඥාවන් ලැබෙනවා කියන දේ මම විශ්වාස කරනවා. ඉතින් තාත්තත් ඒ වගේ තාත්තගේ දාස් පෙතිය මල් කතන්දරේ ඔබ කියවා තියෙනවා නම් මම හිතන්නේ ඒකෙත් තාත්ත සඳහන් කරලා තියෙන්නේ ඒ එවැනිම වූ කතන්දරයක්. ඉතින් මං හිතන්නේ ඒ දේවල් තමයි තරංගා මට දැන් මම එදාට එදා ඒ කාලේ මට ඒ ගැඹුරක් දිගක් පළක් බලලක් තේරුන්නේ නැති වුණාට තරංගා පස්සේ කාලේනම තමයි මට මේ පොත් අරගෙන බැලුවාම තේරුන්නේ ඇත්තටම තාත්තා මේ අනාගතයේ දැකලා ලිව්වා හා සමාන දෙයක් නේද කියලා. සංවේදීකම පමණක්ම නොවේ තාත්තා තුල තිබ්බ තුන්කල් දකින නුවණ, ඒ ගීත සම්භාරය ඇතුලේ තාත්තාගේ වචන ඇතුලේ තාත්තා වරුදු 40 ගානකට අපිට තිලින කරලා තියලා තියෙන ගොඩ, ඒ කෙටි කාලෙට ගොඩක් දේවල් තිලින කරලා ගිහින් තියෙනවා. හිටියනම් තව කොයිතරම් දේවල් ඉතුරු වේවිද මේ ලෝකේට, මේ සමාජයට. ඔබ වැඩිපුර ඔබ ඇතුලේ තියෙන හැකියාවන් කාගේ කාබන් කොපියද, අම්මගේද තාත්තගේද ඔබට හිතන විදියට? තාත්තගේ දන්නේ මේ තරංග ඇතුළම කියනා නම් මං හිතනවා තාත්තා හා සමාන වෙන්නවත් මට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඇත්තටම එකක් එහෙම පුළුවන්කමක් ලැබුණේ නැතුණාට වැඩි මගේ උනන්දුවක් උත්සාහයක් තිබුණේ නැහැ තරංග. මං හිතනවා මම ටිකක් අම්මා වගේ තමයි ගොඩක් වෙලාවට, ඒ කියන්නේ මම අම්මා සමීපේන හැදුනේ වැඩුනේ. ඉතින් මවගේ ගතිගුණ ඒ චාරය රටා තමයි මට ගොඩක් වෙලාවට මම මගේ ජීවිතේට උකහා ගත්තේ. යම් යම් තැන්වලදී මම මගේ ජීවිතේ ප්‍රශ්න හමුවේදී මම දුටුවේ ගොඩක් වෙලාවට ඇය ජීවිතේ හැසිරෙන්නේ කොහොමද ඒ දේවල් පිළිබඳව. මම හිතනවා ඒ නිසා මම ගොඩක් වෙලාවට මගේ හැකියාවනුත් සහ මගේ අනිත් ගති පැවතුම් ගොඩක් වෙලාවට අම්මට සමානව යනවා. හැබැයි මම තාත්තගෙන් මගේ ජීවිතයට ගත්ත යම් යම් දේවල් තියෙනවා. තාත්තා කියපු දේවල් එක ගලපලා මම මගේ ජීවිතයට යොදාගත්ත කෙනෙක් සමහර, يعني මම මෙහෙම කෙනෙක් වෙනවා කියන දේ පිළිබඳව සම්මත තැන්වලදී මම තාත්තගේ ඒ දුන්නු උපදෙස් පිළිපැදලා තියෙනවා තරංග. අනේ කාලය මම ඔබට හරිම ආදරෙන් කියන්නේ පුළුවන් නම් මේ තත්පර ටිකක් දිගු කරන්න කියලා. ගත වෙන කාලය ගත වෙනවාදයි කියා නොදැනෙන තරම් ප්‍රේම කීර්තිද අල්විස් මහත්මයාගේ දුව සුරංගද අල්විස් ළඟ ඉන්නකොට. ඒ නිසා ඊළඟ විරාමයට යන වාක්‍ය පේලි පවා මම දිග කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි ඉක්මනින් හමුවෙමු. Net FM Unlimited සජීවිත සජීවිත. හොඳයි හිතවතුනි, නැවත වතාවක් අපි සුරංගිද අල්විස් සමගයි කතා බහ කරන්නේ. නම කිව් සැනින් ඇයව හඳුනනවා. ඇය කළ කීදේ නිසාත්, නමුත් ඊටත් වඩා වැඩියෙන් ඇගේ ආදරණීය අම්මා සහ තාත්තා රටට දායාද කළ දේ නිසා ඇය අඳුරනවා. ඔව්, මේ අහන්න. දෝ එතකොට ඉපදිලා නැහැ. තාත්තයි මායි මේ ගේ හදාගෙන මෙහාට ආව අලුත පුංචි ගේ කුරුළු ජෝඩුවක් කුරුළු කූඩුවක් හදන්න තැනක් හොය හොයා කිචි විචි ගානවා. ඒ පාර ඔයාගේ තාත්තා අර මැටි මුට්ටිය ගෙනල්ලා ඕක ඇතුළට පිදුරු පුරවලා හුණවලින් තැන් තැන්වලට සුදු පාට තිත් තිත් තියලා ලස්සන කරලා මේ ගේ පිටිපස්සේ බිත්තිය එල්ලුවා. අම්මා අතීත කතාවක් හාර අවසමින් කීවා. ඉතින් අම්මේ උන් දෙන්න ඒ කූඩුවට ආවද? පුංචි සුරංගි ඒ ඇහුව ප්‍රශ්නට උත්තරේ දැන් ඇය කිව්වා. අපි දැනගෙන හිටියා. පුංචි සුරංගිට ඒ කාලේ හිතුණ හැටියටත් දැන් දැනෙන විදිහටත් එච්චර ලස්සන ආදරවන්තයෝ දෙන්නෙක් ඇයි වෙන් වෙන්නේ නැත්තේ? ඒක හරි මටත් හිතාගන්න බැරි කතාවක් තරංග. මම තාම හොයනවා ඒ කතන්දරේ අගමුල. නමුත් මම ඒ කතාව සම්පූර්ණ කරගන්න, කියන්නේ ඒ කතාවේ වැරද්ද වෙච්ච තැන හොයාගන්න මට විදිහක් නැත්තේ. මම දැන් දන්නේ ඒක පාර්ශවීය කතාවක්. මොකද මගේ අම්මගේ පාර්ශවය විතරයි දැන් මම දන්නේ. අම්මගේ පැත්තෙන් අම්මට සිදුවෙච්ච අසාධාරණයක් ගැන අම්මා යම් යම් අවස්ථාවලදී මට කියන මම කතන්දරය අහන්න කැමති නෑ තරංග. ඇත්තටම අම්මා කියන දේ මම සමහරවිට අහගෙන ඉන්නවා. නමුත් මං හිතනවා තරංග මට තාත්තගේ පැත්තෙන් තාත්තට වෙච්ච
සිදුවීම් ගැන මට දැනගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ මගේ ජීවිතේ. මොකද තාත්තත් එක්ක මම අවුරුදු 16ක් විතර කාලයක් මං ගත කරේ. ඉතින් ඒ කාල සීමාව තුළ මට තාත්තගෙන් එහෙම ඇයි වෙන් වුණේ, අම්මයි තාත්තයි කියන ප්‍රශ්නේ අහන්න සුදුසු කාලයක නෙවෙයි මම හිටියේ කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඒ වගේ වයසක මං එහෙම ප්‍රශ්නයක් අහන්න සුදුසු නෑ කියලා මට හිතුණ නිසා මං තාත්තගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ නෑ තරංග. ඉතින් මට දැන් තාත්තගෙන් පැත්තෙන් වෙච්ච දේ පිළිබඳව දැනුවත් වීමක් නැතුව මං ඒ කතාව කොහොමද කියන එක, මොකද්ද එතන වුණේ කියන දේ පිළිබඳව නිගමනයකට එන්න කැමති නැහැ. තාත්තගේ පාර්ශ්වයෙන් මම ඒ කතන්දරේ තාත්තගේ පැත්තෙන් ඒ කතන්දරේ දන්නේ නැති නිසා අපි හඳක වුණත් එක පැත්තයිනේ දකින්නේ. අනිත් පැත්තේ කතන්දරේ අනිත් පැත්තේ තියෙන විදිහ අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කතාවේ ඕනෙම කතාවක දෙපැත්තක් තියෙනවා තරංග. අපි දෙපැත්තම අරගෙන තමයි අපි ඒකේ කිරලා මැනලා බලලා සාධාරණීකරණය කරගන්න ඕනේ මොකද්ද ඇත්තටම සිද්ධ වුණේ මෙතන කියලා අපි යම් කිසි නිගමනයකට එන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ කතන්දරේ මම සම්පූර්ණ කරගන්නේ මොකද්ද එතන උන සිද්ධිය කියන එක මම නිගමනයකට එළමෙන්න මම මගේ හිත කැමති නැහැ තරංග. ඔබ නම් ඉතින් ප්‍රේමකීති දල්විස්ගේ දියණියම තමයි. ඔය හිනාව විතරක් නෙවෙයි, ඔබේ කතාව, ඔබ ජීවිතය දකින විදිහ, ඔබ ජීවිතය ඇසුරු කරලා තියෙන විදිහ, මේ සියල්ල ඒකට සාක්ෂි දරනවා කිසිම අඩුවක් නැතුව. අභියෝග කන්දක් ළඟ ඔහොම හිනා වෙවි නිෂ්කලංක වෙ ඉන්නේ කොහොමද? මම අභියෝග කියලා එහෙම දේවල් හිතන්නේ ජීවිතේ මහා මෙරක් විදිහට හිතුවොත් තමයි අපිට ජීවිතේ අභියෝගයක් කියලා හිතෙන්නේ. සහ ඊළඟ මේ භෞතික දේවල් පසපස හඹා යන ජීවිතය ඒවා මහා මෙරක් විදිහට ගත්තහම තමයි ජීවිතයේ අභියෝග, කරදර, ගැටලු මේ සියල්ලක්ම එනවා කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා මම මගේ ජීවිතයට ආව හැම කුණාටුවක් හමුවෙම නොසැලී ඉන්න මට ශක්තිය උනේ, ඒ ශක්තිය මට ලැබුණේ මං හිතනවා මගේ අම්මා තුලින්මයි තරංග. මම ඒ හැම අවස්ථාවකදීම මම දැක්ක ආපසට හැල්ල බැලුවා මේ වගේ දේවල් වලට අම්මා කොහොමද මුණ දුන්නේ. ඒ අවස්ථාවලදීත් තනි ගැහැණියක් විදිහට දරු දෙන්නෙක්ගේ බර, දරු දෙදෙනාගේ ජීවිතයේ තීරණ තනියෙන් ගත්තේ කොහොමද අය කියලා ඒ තුළ මං හිතුවා මට මගේ ජීවිතයේ මම ශක්තිමත් වෙනවා. ඒ අවස්ථාවලදී මං ඇය ක්‍රියා කළ ආකාරය දිහා බැලලා මගේ ජීවිතේ හැඩගස්ස ගන්නවා. සහ මට මම අභියෝග කියලා ජීවිතේ දෙයක් දකින්නේ නැහැ තරංග. මොකද සරල වෙන්න වෙන්න ජීවිතේ අභියෝග අඩු වෙනවා කියලා මං හිතන්නේ. මගේ ජීවිතේ හරි සරලයි. මට ලොකු බලාපොරොත්තු නැහැ. ලොකු ගමනක් යන්න මගේ හිතේ නැහැ. මම හැමදාම හිතුවේ හොඳ මනුස්සෙක්, මනුස්ස දියණියක් විදිහට ජීවිතය ගත කරන්නේ කොහොමද කියන එක. අහවලාගේ දියණිය මෙන්න මේ විදිහට කරනවා, මේ විදිහ දෙයක් කරා මට එහෙම කියලා කිසිම කෙනෙකුට සිතිවිල්ලකින් පවා දෙයක් හිතෙන්නේ නැති විදිහට තමයි මම මගේ ජීවිතේ මම හැඩගස්වා ගන්න හැම මොහොතකම හිතන්නේ. ඒ මොකද ඒ තුළ මං තාත්ත දවසක් මට කියපු දෙයක් මතක් වෙනවා තරංග. මට කියනවා දුව හොඳට හැදුනොත් අපිට අමුතුවෙන් අපි වෙනුවෙන් පින්කම් කරන්න ඕනේ අපි නැති දවසක. ඒ පිනම කෙනෙක් අහවලාගේ දුව මෙන්න මෙහෙමයි කියලා ඒ කියන වචනෙම ඇති මේ අපිට පින් විදිහට ලැබෙන්න. ඉතින් මං ඕක හැමතිස්සෙම හිතනා තරංග. මං ඒ තුල මං හිතනවා මම ගොඩාක් දේවල් මම ජීවිතේ කරන්න යනකොට නැවත හිතනවා මං මගේ තාත්තගේ නමට, අම්මගේ නමට කැලලක් වෙන දෙයක් කරන්න හොඳ නැහැ කියලා මම ආපස්සට හිතලා මගේ අතින් සිදුවෙන්න යන වැරද්ද මම හරි ගස්ස ගන්න, නිවැරදි කරගන්නට ගොඩක් වෙලාවට වෙහෙසෙනවා තරංග. මම දන්නේ මගේ මම 100%ක් නිවැරදියි කියලා මම සුදු චරිතයක් කියලා කියන්නේ නැවනේ. මගේ අතින් වැරදි සිද්ධ වෙනවා. අපි මිනිස්සු විදිහට වෙන වැරදි තියෙනවා ජීවිතේ. නමුත් මම අර ගොඩාක් වෙලාවට වෙන්න යන සමහර වැරදි හදාගන්නට අර තාත්තගේ වචන, ඒ සමහර කියපු දේවල් ගලප ගන්නවා ජීවිතේට. අනේ ඔබ මෙහි ආයක කොච්චර හොඳද. මං ආසයි ආයෙත් ඒ වචන ටික අපේ ආදරණීයන්ට කියන්න. ප්‍රේමකීති දල්විස් මහත්මයා ඔහුගේ ආදරණීය දියණියට කිව්වා, පුතේ
අපි නැති කාලෙක අපි වෙනුවෙන් පින් කරන්න ලොකු පින්කම් කරන්න ඕනේ නෑ. ඔයා හොඳට හැදිලා තිබුණොත් මේ දරුවා මේ දෙන්නගේ නේද, අනේ කොච්චර හොඳද කියන වචනය අහන්න දීලා තිබුණොත් ඒ පිනම තමයි උස් වූ පින කියලා. ඕ, ඔබට ඇහුණද ඒ කතාව කොච්චර බරද කියලා හිතන්න. දරුවන්ටත් එහෙම කියලා දෙන්න. ටක් ටක් ටක්. තාත්තා වාහනෙන් බැහැලා ගිහින් වහලා තිබුණු ඒ ගෙදර දොරට තට්ටු කළා. ගේ දොර ඇරිය ඇය හිනා වේගෙනම දොරකඩ ළඟ හිටගෙන හිටියා. මගේ හිතට මොකක්දෝ අමුත්තක් දැනුණා. කුඩා සාලයක්, කාමර දෙකක්, ඊළඟට කුස්සිය. මේ නවාතැන පුරාවටම මගේ ඇස් දෙක දිව්වා. එන්න දුවේ ඇතුළට, ඇවිල්ලා වාඩි වෙන්න. ඊළඟට තාත්තා පුංචි අම්මා දිහාට හැරුණා. ඔන්න අද මං ඔයාට උණු පොරොන්දු ඉෂ්ට කළා. පුංචි අම්මා බොහොම සුන්දර විදියට හිනාවකින් සංග්‍රහ කරලා කුස්සිය පැත්තට ගියා. කෝ ඉතින්, පුංචි අම්මයි දුවයි මොනවත් කතා කරන්නේ නැද්ද? තාත්තා කීවා ඈ අනුව යමින්. එහෙම බොහෝ වචන පේලි මම පහු කරගෙන ඇවිත් ඇගේ දුවකගේ කඳුළු කෘතියේ 67 වෙනි පිටුවේ මැද හරියේ තියෙන වචන පේලියක් ළඟට එනවා. දූ මෙහේ එනකොට දූගේ අම්මා මොකද දූට කිව්වේ? ඔබේ අම්මා කොයිතරම් හොඳද, ඔබ එහෙම යව්වද? ඇත්තටම තරංග, මගේ හිත ඔය වෙනකොට ටිකක් ව්‍යාකූල තත්වයකට පත් වෙලා හිටියේ මම. මොකද තාත්තගේ දෙවැනි විවාහයත් එක්ක මගේ හිතේ චූටි ටිකක් තරහවක් තාත්තා පිළිබඳ ඇති වෙලා තිබ්බ යුගයක් තරංග. ඉතින් තාත්තව මම තාත්තව මට කාලෙකදී මග හැරෙනවා සහ ඔය කාල සීමාව වෙනකොට තරංග මම හිතනවා මං තාත්තව මග හැරිය කාල සීමාවක් කියලා. මම බොහෝ වෙලාවට තාත්තා මග හරිනවා තාත්තගේ දෙවෙනි විවාහයත් එක්ක. ඉතින් මම හිතන මං දරුවෙක් විදිහට මගේ සිතුවිලිත් එක්ක මම වැරදි කියලා මම දැන් අදට උනත් ඒක දකින්නේ නැහැ තරංග. ඉතින් ওই කාල සීමාවේ මගේ මිතුරියෝ දකිනවා තාත්තා මේ පුංචි අම්මව දාගෙන වාහනේ යනවා එනවා. මගේ ඒ අය මගෙන් අහනවා, විමසනවා. මං අම්මට ඇවිල්ලා කියනවා ඒ හැම අවස්ථාවකදීම මගේ හිත හදන්නේ අම්මා තරංග. අම්මා කියනවා පුතේ තාතරත් කියලා ජීවිතයක් තියෙන්න ඕනේ. ඉතින් තාත්තා හැමදාම තනිකඩව ඉන්නද? එහෙම හිතන්න එපා. එහෙම වැරදි සිතුවිලි ඇති කරගන්න එපා තාත්තා ගැන. තාතරත් ජීවිතයක් තියෙන්න ඕනේ. ඒ හින්දා ඔයා හිත හදාගන්න. තාත්තා ඔයාට ඔය කතන්දරය ඇවිල්ලා දවසක කියාවි. එතකොට තාත්තාත් එක්ක ඈ බලන්න යන්න කියලා ඈ තමයි තරංගා මේ මගේ හිත ඇත්තටම හැදුව කෙනා. තාත්තා ඇවිල්ලා ඒ කතන්දරය කියනකොට මගේ හිත හදාගන්න පසුබිම සකස් කරේ අය. ඉතින් මම අදටත් දකිනවා ඇගේ ජීවිතයේ සමබර කිරීම මාවත් තාත්තවත් සහ තාත්තත් මාත් අතර ඊර්ෂ්‍යාවක් ඇති නොවෙන්න, තරහවක් ඇති නොවෙන්න පාලම ගොඩ නැගුවේ ඇය. මම අදටත් හිතන්නේ ඒකේ තරංග ඇගේ ඒ ජීවිතයේ මන්දනේ මට කියන්න තේරෙන්නේ තරංග. ඒ ඇය බොහොම ජීවිතේ සමබරව දැකපු විදිහ මම ගොඩාක් තැන්වලදී මමත් සම දැන් එහෙම ජීවිතේ දකින්න හිතනවා. ඉතින් ඇත්තටම ඇය මාව යවුවා. මම මාව යවන්න මේ උනන්දු කෙරෙවේ. මම එහෙම යන්න හිතාගෙන හිටියේ නෑ. මං හිතුවා නෑ, මං යන්නේ නැහැ. ඒ ගමන මං යන්න කැමති නැහැ. මං අමත් එක්ක ඇවිල්ලා කියන මට යන්න බෑ අම්මා, මේ තාත්තාවත් මම යන්නේ නැහැ කියලා. ඇය තමයි මා උනන්දු කරවලා ඒ ගමනට ඇරිය තරංග. කොයි තරම් නිරාමිසයිද ඇගේ ප්‍රේමය. සහ ඇය කියනෝ තාත්තත් ජීවිතයක් තියෙන්න ඕනේ නේද දුව? ඇය ඔහු තනිකඩව ඉන්න ඕනේ නෑ කියමින් ඇය තනිකඩව හිටියා නේද? ඔබ වෙනුවෙන් ඔබ දියණියක්, බිරිඳක්, මවක්. ඔබ ජීවිතේ කැමතිම දේවල්නේ. ඔබ නිවේදිකාවක්, ලේඛිකාවක් එහෙම කියනාට වැඩිය ඔය පදවි තුනෙන් ඔබට වඩාත්ම දැනෙන පදවිය මොකද්ද? ඒ ජීවිතේ එක එක කාල අනුව, කාල පරාස අනුව අපිට ওই තුනම ගත කරන්න සිද්ධ වෙනවනේ තරංග. ඉතින් ඒ තුන ඇතුළත අපි චරිත තුනක් අපිට රඟ දක්වන සිද්ධ වෙනවා. ඉතින් මම ওই චරිත තුනටම කැමති තරංගයම විශේෂ
පදවියකට එහෙම කියලා මගේ විශේෂ කැමැත්තක් නැහැ. මං හිතනවා මම කොයි තැනදීත් කාගේ හෝ කතාවක කොමන හෝ චරිතයක් වුණාට මං ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න හැම වෙලාවෙම හිතනවා. මනස ගුණයක් මානුෂීය විදිහට මිනිස් දිහා බලලා එයාත් එක්ක ගනුදෙනු කරන්න හැමතිස්සෙම මං උත්සාහ කරනවා. ඉතින් ඒකේ අර මට විශේෂ කියලා මට එහෙම හඳුන්වන්න කැමති එහෙම පදවියක් නෑ තරංග. නෑ අම්මේ, එහෙම දෙයක් නෙවෙයි. මගේ ආලෝ කියනවා කවම කවදාවත් මගේ තාත්තා ඉස්කෝලෙට එනවා දැකලා නෑ කියලා. දෙමව්පිය දිනයට හැමදාම ඉස්කෝලෙට එන්නේ අම්මනේ, මේ පාර තාත්තට එන්න කියන්න. ඔන්න කොහොම හරි තාත්තට එන්න කියන්න මෝනේ, මං කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන. සාලේ දොර ළඟ පුටුවකට බර දුන් අම්මා කිසිවක් නොකියාම ලොකු කල්පනාවකට වැටුණා. ඉන්පසු මගේ දැසේ උපන් කඳුළු අම්මාගේ දැසින් ගලා යනවා මං දැක්කා. මේ දුවකගේ කඳුළු කියවද්දි මම කියවන කඳුළු. ඇත්තටම අපි කතා කරන්නේ වැඩියෙන් ප්‍රේමකීර්ති දල්විස් මහත්තයා ගැන, ඔහුගේ නිර්මාණ ගැන, ඔහු ගැන. ඔහුට දාව උපන් සුන්දරම දියණිය රැක බලා ගන්න මහක්කන්දක් වගේ සියල්ල දරාගෙන කඳුළු උනද්දි සමහරට ඔබට හොරෙන් ඕනෑ තරම් හංගගෙන මේ හිටිය අම්මගේ ධෛර්යය ගැන ඔබට මොනවද කියන්න හිතෙන්නේ? ඇත්තටම තරංග, අපි මම අද යම් තැනක ඉන්නවා නම් සහ මගේ ජීවිතේ මම මෙච්චර දුරක් බොහොම උපේක්ෂාවෙන් ජීවිතේ දිහා බලාගෙන ඒ කටයුතු වලදී ඒ අවස්ථාවන වලදී මම හැසිරෙන විදිහක් තියෙනවා නම් ඒ තුළ ඇත්තටම තියෙන්නේ මගේ අම්මගේ ධෛර්යය. ඈ බොහොම ශක්තිවන්ත කාන්තාවක් විදිහටයි මම දකින්නේ තරංග. මේ කියන්නේ නිවැරදි තීරණ නිවැරදි වෙලාවට කෙලින් ගන්න හැටි ජීවිතේට මට කියලා දෙන්නේ ඇය. ඉතින් අදට වුණත් මගේ ජීවිතයේ හැලහැප්පීම් සතුට දුක මේ හැම දෙයක්ම මට කියන්න මට කියලා සැනසෙන්න මගේ ජීවිතයේ අදත් නිවන එකම කෙනා අය. මං හැම උදෑසනකම නැත්තම් නිින්ද යන් රාත්‍රී නිින්දට යාමට පෙර මගේ දුරකථන ඇමතුමක් දීලා මගේ ජීවිතයේ මට අද සිදුවෙන මොකක් හරි මගේ ජීවිතයේ යම් මොකක් හරි දෙයක් සිදු වුණා නම් මං ඇයට කියලා තමයි මගේ හිත නිවාගන්නේ. අය බොහොම නිශ්ශබ්දව ඒ දුරකථනයෙන් මං කියන්නේ අහගෙන ඉඳලා බොහොම කෙටි පිළිතුරක් ඒ සඳහා ලබා දෙනවා. ඉතින් ඒ පිළිතුර තුළ තමයි මගේ ජීවිතේ නිවීම තියෙන්නේ තරංග. ඉතින් මං ඇගේ ශක්තිය ධෛර්යය මගේ ජීවිතයට මම මගේ ජීවිතයේ වැටෙන අවස්ථානවලදී මට එන කරදර හැමයි මම දකින්නේ ඇගේ ශක්තිය ධෛර්යය තමයි තරංග. ඒක මට කියන්න තේරෙන්නේ තරංග, ඒ ශක්තිය ධෛර්යය කොහොමද කියන එක. මං හිතනවා හැම කාන්තාවක් තුළම ඒ ශක්තිය ධෛර්යය තියෙනවා. විශේෂයෙන්ම එහෙම නැහැ කියන්න බැරි කාන්තාවෝ නැහැ. ඒක මතු කරගන්න අවස්ථාවක් කාන්තාවන්ට එනවා. ඉතින් මං දකින්නේ අම්මා බොහොම දිරිමත් ජීවිතයට මුහුණ දෙනවා. විවාහ දෙකක් අම්මගේ එක අවස්ථාවකදී සැමියා මිය යාමෙන් තනි වෙනවා. ඉන්පසු සැමියා ගෙන්වෙන් වීමෙන් එය තනි වෙනවා. ඉතින් ඒ අවස්ථා දෙකදීම එය බොහොම ශක්තිවන්ත ජීවිතයට මුහුණ දෙනවා. ආදරය ගැන සුරංගිට දැනෙන හැඟීම් කොයි වගේද? මට ටිකක් බය මාතෘකාව තරංග ඇහුවේ. මම ආදරය හැමෝම කියනවා මගේ ආදරය නිසා අපි ඉපදෙනවා, ආදරය නිසා ජීවත් වෙනවා, ආදරෙත් එක්ක මිය යනවා කියලා බොහොම සරල පිළිතුරක් දෙන්න පුළුවන් වුණාට තරංග මම හිතනවා අවංක ආදරයක් මේ ලෝකෙ දැන් නැහැ කියලා. මගේ මතය ඒකයි. මිනිසුන් කියන්නේ මවක් පියෙක් දරුවෙක්ට දෙන ආදරය තුළ විතරයි මං හිතන්නේ අවංකව මේ ආදරේ ඒගොල්ලෝ දරුවන් වෙනුවෙන් වැය කරනවා සහ කැපවීම කරනවා. අල්ප මාත්‍රයක දෙයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන්ගේ කාලය ශ්‍රමය ධනෙ මේ සියල්ල වැය කරලා ආදරය දෙනවා. හිනාවක්වත් බලාපොරොත්තු නොවී කියලා මම විශ්වාස කරනවා. අනිත් මේ ලෝකෙ දෙන හැම ආදරයක් තුළම මං හිතනවා තරංග යටි අරමුණක් යටි බලාපොරොත්තුවක් එහෙම තියාගෙන කරන ආදරයන් තමයි දැන් තියෙන්නේ. අවංක ආදරයක් මේ ලෝකෙ නෑ කියන තැන මං ඉන්නවා තරංග.
මොනවාහරි දෙයක් තමන්ට බලාපොරොත්තුවෙන් තමයි මිනිස්සු ආදරය කරන්නේ. ඒ තැනට අද සමාජය පත් වෙලා තියෙනවා කියලා මම හිතනවා. ආදරය කියලා කියන්නේ ගනුදෙනුවක් බවට පත් වෙලා කියලාද ඔබ කියන්නේ? මට හිතෙනවා තරංග අවංක ආදරයක් තියෙන තැනක පප්පුව තුළ රිදීමක් දැනීමක් තියෙන්න ඕනේ. මං හිතන්නේ එහෙම දැන් මිනිස්සු අතර එහෙම පපුව කැකෑරන වේදනාවක් තවත් කෙනෙකු වෙනුවෙන් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ තරංග. ඕනෙම තැනක තියෙන්නේ යම්කිසි අරමුණක් වෙනුවෙන් ආදරය කරනවා බව පෙන්වීමක් විතරයි කියලා මං හිතනවා. දරුවෝ දෙමාපියන් එක්කත් සමහර වෙලාවට මං කල්පනා කරනකොට එහෙම තත්ත්වයට අද සමාජය පත් කළා සහ සමාජය පත් වෙලා තියෙනවා. ඉතින් මම අවංක ආදරය ගැන විශ්වාස කරන්නේ නැහැ තරංග. ජීවිතේ ගත කරපු අවදීන් එක්ක ඔබ ජීවිතය පිළිබඳ හිතන විදිය වෙනස් වෙලාද? කියන්නේ ඔබ දියණියක හැටියට ඉන්නේ, ඊට පස්සේ යුවතියක හැටියට, ඊළඟට මවක හැටියට මෙහෙම ජීවිතයට මූණ දෙනකොට ඔබට තේරෙන යථාර්ථයේ විවිධ අවදීන් වල වෙනස් වෙලා තියෙනවද? ඔව් තරංග, මම දැන් අවුරුදු 18 දැක්ක විදිය නෙවෙයි ජීවිතේ, ඊට පස්සේ 28 එනකොට දැක්ක විදිහ නෙවෙයි ජීවිතේ. ඒ කාල කණ්ඩ අනුව ලැබෙන අත්දැකීම්, අපේ චින්තන පරාසයන්, අපි පුළුල් විදියට හිතනකොට ජීවිතය අද වෙනකොට මම දකින විදිහ නෙවෙයි මං එදා දැක්කේ. ඒකේ ජීවිතේ ලොකු වෙනසක් මං දකිනවා තරංග. මං හිතනවා එහෙම තමයි ජීවිතේ. ඕන කෙනෙකුට තමන්ගේ අත්දැකීම් සහ තමන් හැසිරෙන පරාසයන් තුළ, සමාජයේ හැසිරීම් තුළ මේ ජීවිතය ගැන එක එක කාල කණ්ඩ අනුව ජීවිතය ගැන හිතන විදිහ වෙනස් වෙනවා කියලා. ඔබ ලියපු එකම පොතනේ දුවකගේ කඳුළු, ඔබ කළා හෝ නොකළා මම මේ විශ්වයෙන් ඉල්ලනවා සුරංගිද අල්විස්ට තව පොතක් ලියන්න ඇගේ හිත වෙනස් කරලා දෙන්න කියලා. එතකොට ඒ පොතට ලස්සන මාතෘකාවක් තියේවි. නමුත් ඒ පොත මවකගේ බලාපොරොත්තු කියලා කිව්වොත් ඒ පොතේ මොන වගේ දෙයක් තියෙයිද? ඔබ නැමති මව මොන වගේ දේවල්ද දරුව ගැන හිතන් ඉන්නේ? දරුව ගැනත් මං තරංග බොහොම වෙනස් විදිහට හිටන්. දරුවන්ට ජීවිතයක් තියෙනවා, දරුවන්ට කියලා ලෝකයක් තියෙනවා. අපි දරුවන් හසුරුවන්න, දරුවන්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න එහෙම කරන එක මං හිතනවා සුදුසු නැහැ. ඔවුන්ටත් වෙනම ජීවිත තියෙනවා, ඔවුන්ගේ ජීවිත වෙනම ඔවුන්ට ගත කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. අපිට පුළුවන් තරංග එක්තරා කාල සීමාවක් වෙනකන් ඔවුන්ගේ ජීවිතවලට උදව්වක් වෙන්න. ඔවුන් වැටෙන විට වැටෙන්න නොදී රැක බලා ගන්න නෙවෙයි තරංග, වැටෙන විට වැටෙන්න ඇරලා වැටෙන්ඩ ඇරලා ඒ අය ඒවට හොයන ප්‍රශ්නවලට උත්තරයක් සපයා දෙන්න අපිට කාල සීමාවක් වෙනකම් පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ ජීවිත ඔවුන් ගත කරන්න අපි ඉඩහසර ලබා දෙන්න ඕනේ. ඔවුන්ට ස්වාධීන වෙන්න ඉඩහසර ලබා දෙන්න ඕනේ. ඔවුන් අපේ මගේ කියලා බැඳීම් තියාගන්න මම කැමති නෑ තරංග. දරුවන් කෙරෙහි වුණත් මගේ හිතේ එහෙම මං හිතන් ඉන්නවා කවදාද දවසක මම බොහොම ස්වාධීනව ඔවුන්ට ඔවුන්ගේ ජීවිත වලට යන්න ඉඩ අරින්න ඕනි කියලා. ඔවුන් මගේ අනේ මම මගේ මුණුපුරන් අරගෙන ඔගොල්ලෝ අපහු නැවත එන්න මං බලන්නේ. එහෙම මගේ බලාපොරොත්තු නෑ තරංග. ඒගොල්ලෝ කවදා හරි සමාජයේ හොඳ තැනකට, හොඳ දරුවන් විදිහට, ලොකු මිනිස්සු නෙවෙයි හොඳ දරුවන් විදිහට සමාජගත වෙනවා දකින්නයි මගේ බලාපොරොත්තුව. එතකොට ආදරණීය සුරංගි, ඔබ බිහිවීම සහ ඔවුන් දෙදෙනාගේ ඒ සුන්දර එකතු වීම, ඒ ඇත්තටම අපූර්ව සිහිනයක් වගේ, ඒ ආදරවන්ත දෙහදවත යාවීම ඇත්තටම ඔවුන් එහෙම වෙන්නේ නැත්තේ, ඔබේ ආදරණීය අම්මා තාත්තා එහෙම වෙන්නේ නැත්තේ ඔවුන් තුළ ගැළපීම් තිබුණු හින්දානේ. මොකක් හරි අවාසනාවකට එහෙම වෙන්න සිදු වුණාට ඒ දෙන්නගේ තියෙන ඔබ දකින හොඳම ලස්සනම සමානකම මොකද්ද? ගැළපීම මොකද්ද? ගැළපීම තරංග බොහොම උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන එක. දැන් අම්මට පුළුවන් වෙනවා තාත්තා පිළිබඳව බොහොම යාගේ වෙනස් වීම දරා ගන්න, සහ තාත්තට පුළුවන් වෙනවා අම්මගේ ජීවිතය පිළිබඳව ඊර්ෂ්‍යාවක් නැතුව. මං හිතන තරංග තාත්තාගේ අතින් ලියවිච්ච බොහෝ ගීතවල
අම්මට දනවන්න පණිවිඩයක් හෝ අම්මට ආදරය කියලා අඟවන්න ලියවිච්ච ගීත තමයි ඔය 70 දශකයේ ඒ කාල සීමාව තුළම ලියවෙලා තියෙන්නේ. ඉතින් ඒ ගීතවල තරංගා නැහැනේ මේ වෛරී චිත්ත පහළ කරන එකම මේ වදනක්වත් ලියවිලා. ඉතින් මං හිතන්නේ ඒකයි ඒ හැම තේකම අම්මට ආදරය ප්‍රකාශ කරන අම්මට හෝ මං කියන එක අම්මටම කියලා මට විශේෂ කරන්න බෑ. තරංග සමහර විට එයාගේ ජීවිතයේ වෙන අයගේ අත්දැකීමක් හෝ මුසු කරලා ලිවිච්ච ගීත තියා. නමුත් අම්ම පිළිබඳ ඊර්ෂ්‍යාවක් අම්මව මේ වුණා කියලා වෛරී සිතුවිල්ලක් එහෙම නැහැ. බොහොම ආදරණීයව අම්මව දකින විදිහක් තිබුණා. තා අම්මත් බොහොම ආදරණීයව තාත්තව දැක්කා. මට අන්න ඒ තුළ තමයි තරංග මගේ ජීවිතේ තාමත් ඒ ප්‍රශ්නේ ඉතුරු වෙලා තියෙන්නේ. කොතනද මේ වරද උනේ කියන එක වටහා ගැනීමේ ගැටලුවක් අදටත් මට තියෙනවා. මම ඉතින් ඒක අහලා මගේ හිත රිද්ද ගන්නවා. මම කැමති නෑ තරංග මට ඒක ඇහුවා මේ කතන්දරය ඇහුවා මගේ හිත රිදෙනවා. ඒ නිසා මම බොහොම නිහඬ වෙන්නවා. ඒ පස්ට කියාගෙන අම්ම එන මොහොත වෙනකොටත් මම නිහඬව මම ගත කරනවා කාලය. මොකද මම ඇත්තටම ඒ කතාවේ ඒ ඛේදාන්තයට හේතු කරුණු දැනගන්න මම බොහොම අකමැති තරංග. මගේ හිත ආපස්සට ආපහු රිද්දගන්නේ මොකටද කියලා මම බොහොම නිහඬව ඉන්නවා. නැවත වුණත් ඒ කතාව ඒ මාතෘකාව මතුවලා එන අවස්ථාවක් ජීවිතයට ආවහම ඒ සියලු ඛේදවාචකයන් හමුවේ ඔබව මලක් හැටියට අම්මා බලාගෙන ඒ මල දිහා බලාගෙන ඉන්න කල් තාත්තත් හරි සතුටින් ඉන්නේ නැති. ඔබ ඇත්තටම ඒ දෙන්නට පින් එකතු කරන දියණියක්. ඔබේ ආදරණීය තාත්තා ලිව්වේ එකම පුතයි අන්තිමය කියන පොත ඉවර කරන තැන අර ඔබ කිව්වා වගේ තාත්තා 79 අවුරුද්දේ වගේ ගෙනල්ලා දුන්න පොතේ ඔබ යුවතියක් වෙන දින මම පස් ගොඩක් පමණි දුවේ ඒ පාගන්න කියලා එතුමා ලිව්වා. ඒ වගේම කතාවකින් තමයි ඔහුගේ අවසාන පොත ඉවර වෙන්නේ. මෙන්න මේ විදිහට. හෙට අනිද්දා ටෙලිග්‍රෑම් දෙක ලැබෙන්නට පෙර සැන්ටින් අයියාත් පොඩියක්කත් අපේ අලුත් ගෙවල් වලට එනු ඇත. සියල්ලම එතනින් අන්තිම වනු ඇත. මාත් පිලෝසිඤ්ඤෝ අයියාත් නුවර යන්නට කෝච්චියට ගොඩවනු ඇත. එවිට කවුරුන් හෝ ඇසුවොත් බෑරක් යනවාදැයි කියා අපි යනවා අලුත් පාලමක් හදන්නයි මට ආඩම්බරයෙන් කිව හැකිය. ඒ ගමේත් මෙන්දිරිස් මාමලාත් අපේ තාත්තලාත් අම්මලාත් ලොකු අක්කලාත් පොඩි අක්කලාත් සැන්ටින් අයියලාත් ජාකෝලිස් අයියලාත් අමරසේකර මහත්තයලාත් සිටින්නට බැරි නැත. එහෙම ඉවර කරපු අවසන් පරිච්ඡේදේ කොහෙවත් තැනක දියණියත් එසේත් නැත්තම් සුරංගීත් කියලා ලියලා නැතුව ඇත්තේ තාත්තා කවදා හරි දවසකයි ඔබ හමු වෙනතුරු බලා ඉන්න ඕනේ නිසා වෙන්නේ නැති. ඊට පස්සේ ඔබ ඔබේ කෘතිය අවසන් කරනවා. තාත්තේ මගේ මේ සටහන් කියවා බලන්නට ඔබ හිටියානම් කියන ප්‍රශ්නය හැමදාමත් මගේ හිතේ ඉතිරි වී ඇත්තේය. එහෙත් දැන් කාලය ඒ ප්‍රශ්නෙට පිළිතුරක් දීමට ප්‍රමාද වී ඇත. කිසිදා පිළිතුරක් විසඳුමක් නොලැබෙන ඒ ප්‍රශ්නය හැමදාමත් මගේ හිතේ සෙවණැල්ලක්සේ රැඳී තියේවි. ඉතින් ඒ ප්‍රශ්නයත් සමගම මම ජීවත් වෙමි. දෙමෝපියන්ගේ ප්‍රශ්නවලින් දරුවන් මොනතරම් අසරණ වන්නේ දැයි මෙතෙක් මෙම සටහන් පෙළ කියවූ අයට වටහා ගන්නට ඉඩදී මම නවතිමි. ආදරණීය සුරංගි දියල්විස්, ඔබේ ආදරණීයන් බොහොම දෙනෙක් මේ වෙලාවේ හන් ඉන්නවා. හරි අඩුවෙන් වැඩසටහන් වලට සම්බන්ධ වෙන ඒ ආවත් අඩුවෙන් කතා කරලා පන්සලක් වගේ පැත්තකට වෙලා ඉන්න කැමති ඔබ මොනවද ඒ ආදරණීයන්ට කියන්නේ? ඔව් තරංගා, අපි දැන් ජීවිතේ මේ හමුවීම, අපි දෙන්නගේ හමුවීමත් අපි හමු වෙනවා, කතා බහ කරනවා, ජීවිතේ අපි වෙන වෙලා යනවා. ඉතින් මම ආදරණීයන්ට මගේ කියන්න කැමති අපි ඉපදෙනකොට අපි මිය යනවා කියලා දැනගෙන අපි ඒකට දිනයක් නියම කරගෙන මේ ලෝකෙට එන්නේ. ඉතින් ඒ නිසා ඒ අපි මිය යන මිනිසුන් බව දැනගෙන ජීවිතේ ජීවත් වෙන්න කියන එකයි මම කියන්නේ. මනුස්සකම් ඇති කරගන්න, මනුස්සකම් වල තියෙන අගය වටහා ගන්න, සම්බන්ධතා පිළිබඳව හිතන්න, තමන්ගේ ඉලක්ක කරා හඹා යනකොට මනුස්සකම අමතක කරලා ජීවිතේ ඉලක්ක කරා
යන්න එපා. මනුස්සකම ඇතුව මිනිසුන් විදිහට මිය යන්න කියලයි මම කියන්න කැමති තරංගා. එසේනම් මට අද හැමදාම මතක හිටින දවසක් ඒ තත්පරය එකතු කළේ ඔබ. කුඩා කාලේ පුංචි ටෙලිවිෂන් එකක් ගාව ඔබේ තාත්තව දැක්ක මම වීරෙක් හැටියට අදේ වීරගේ දුව එක කතා කළා. ඊළඟට මේ දුවකගේ කඳුළු කෘතියේ ඇතුල් පිටු බොහොමයක මගේ ජීවිතයේ කතාවම ලියලා තියෙනවා ඔබ. එක හරි පුදුමයි. ඒ නිසා මම ඔබට හරි ආදරෙයි මේ රටේ ඉන්න හැමෝම වගේ. එසේනම් ආදරණීය හිතවතුනි, මම කැමති සමුගන්න කලියෙන් ප්‍රේමකීති ද අල්විස් මහතා සිය සිංගිති සුරංගි දියණියට කියපු ඒ කතාව ආයෙ මතක් කරන්න. ඇය ගහෙන් මලක් කඩා ගන්නකොට එතුමන් දුව ළඟට ගිහින් කිව්වා, "පුතේ, ඔය මල ගහේ තිබුණම නේද ලස්සන? මල කඩද්දි ගහට දුක හිතෙන්න ඇති නේද?" කියලා. ආදරය කරන්න ඒ විදිහට හිතල හැමෝටම. එතකොට කාගෙවත් හිතරිත් දන්න හිතන එකක් නෑ. ගිහින් එන්නම්, ආයිත් ලබන සිකුරාද හමුයමු. මම තරංගානානායක්කාර. නෙට් FM අනුගමිටල් සජීවිත සජීවිතා.